කොහොනදිනේ මමි? මමි? ඇයි ගෙදර නැද්ද? මං හිතුවා ඔයත් කියන්නේ නැති කියලා. මම මේගේ මගේ බිස්නස් වැඩකට. උදේ ටවුන් එකට යන්න ඕනේ කියලා කිව්වා. මං ඉදි වෙලාවෙ එනවා යන්න නැති. එහෙනම් මමි මගේ එනවා ඇති. නදිනේ. තාමත් ඔය තීරණයකට ආවේ නැද්ද? මොකක් ගැනද ඩැඩි මගෙන් අහන්නේ? ඔයාගේ අෂෙන්ගේ මැරේජ් එක ගැන. ඒක වෙන්නේ නැහැ ඩැඩි. මොකද්ද හදිසිය? ඇයි මොකද වෙන්නේ නැහැ කියලා කියන්නේ? අපේ පවුලේ නම්බුවට මොකද වෙන්නේ? අනේ ඩැඩි. මට අෂේන්ව තව ටිකක් ආශ්‍රය කරන්න ඕනේ. නදින මේ හැමෝම දන්නවා මහේල ඔයාව කසාද බඳින්න හිටියා කියලා. ඒක උන්නේ නැහැ. මේකත් උන්නේ නැත්නම් අපි කොහොමද අහල බල මිනිස්සුන්ට මුහුණ දෙන්නේ? මං කිව්වේ හදිසිය කරන්න බෑ කියලා ඩැඩි. මට අෂේන තව ටිකක් ආශ්‍රය කරන්න ඕනේ. මං හිතුවේ ඔය අෂේන මැරි කරන්න බෑ කියනවා කියලා. මට වොෂ් එකක් දාගන්න ඕන ඩැඩි. මම යනවා. කලනොත් මේ මදියා සිද්ධ වෙන්න ගියා නම් ඇයි පොලිසියට ඇවිල්ලා ඔයාලා පැමිණෙන්නත් නොදන්නේ? අනේ අතන අපි ඉතින් මේ වැරදීමකින් රැවටිලා භූමිකාව අරගෙන හදුවා කියලා. ඒකයි. එතකොට ඒ කාර් එක පලෝ කරපු බයික් එකේ නම්බර ලියාගෙන බැරි වුණාද? ඒ වෙලාවේ මම පොඩක් කලබල වුණා. ඉතින් මට ඒක කල්පනාවක් වුණේ. මිස්ටර් මහේල මේ ගැන කවුද සැක කරන්නේ? එහෙම කෙලින්ම සැක කරන්න නම් ඇත්තම කෙනෙක් නැහැ. ඒත් භූමිකත් එක්ක ටිකක් හරි ගේන්දින් හිටින් නදිනි විතරයි. කවුද නදිනි කියන්නේ? ආ මේ නදිනි කියන්නේ අපේ මහේල සර්ව කසාද බඳින්න බලාපොරොත්තු වෙමින් ඉන්න එක්කෙනා. එතකොට මේ පැහැර ගැනීමට ලක් වෙච්ච භූමිකාව යාගේ කවුද? මේ භූමිකා කියන්නේ නම් මම මැරි කරන් ඉන්න කෙනා. හැබැයි නදිනි මං ගැන බලාපොරොත්තු තියන් ඉන්නවා. ඒත් මගේ නම් හිතේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. එතකොට ওই භූමිකා නතර වෙලා ඉන්නේ ඔයාලා ගෙදරද? ආව් මාස කීපකින් ඉඳලා අපේ ගෙදර තමයි නැවතිලා ඉන්නේ. අයියා ඔයාලා ගෙදර ඉන්නේ? භූමිකාලා ගෙදර කොහෙද තියෙන්නේ? නැතම කියනවා නම් භූමිකාගේ ගෙවල් සුනාමියට අහු වෙලා ඒගොල්ලන්ගේ පවුලේ කිසිම කෙනෙක් දැන් ජීවතුන් අතර නැහැ. මිස්ටර් මහල්ලගේ ගෙදරට කොහොමද එතකොට ආවේ? අපේ දුර නැකමක් තියෙනවා. අනිත් එක යාට ප්‍රතිකාර කරන්නේ මගේ මාමා. ඒ කියන්නේ මගේ අම්මගේ මල්ලි. මොකටද ප්‍රතිකාර කරන්නේ? මොකද්ද භූමිකාට තියෙන අසනීපේ? ඇත්තම කියනවා නම් සර් මේ සුනාමියෙන් ඇතුණු කම්පැනි නිසා යාගේ පවගේ ජීවිත කාලෙ සිද්ධ වෙච්ච සියලුම දේවල් අමතක වෙලා තියෙන යාට. මේ දරුවට මොන හරි කරදරයක් කරයිද මල්ලි මේ මිනිස්සු? මගේ හිතරත් ලොකු බයක් දැනෙනවා කි. මහල පුතා කතා කරේ පිස්සු හැදිලා වගේ. අක්කේ භූමිකාට මහේල හරි ආදරෙන් හිටියේ. අත්තම කියනවා නම් ඔය දෙන්නගේ සම්බන්ධය දැනගත්තාම අක්කට වඩා මම ගොඩක් සතුටු වුණා. මට තේරෙනවා මල්ලි. භූමිකා ඔයාගේ පේෂන් කෙනෙක් හැටියට නෙමෙයි ඔයාමට බාර දුන්නේ. ඔයාගේම දරුවෙක් වගේ. මේ විදිහට බලනකොට ඒ දෙන්න හැවස්ස නැණයි මස්සි නැයි වෙන්නේ. එහෙම තිබිලත් මම මේ කල්පනා කරන්නේ මොකද්ද මේ ළමයා පස්සේ එන මේ අවාසනාව කියලා. ඒ දරුවගේ අවාසනාව විතරක් නෙමෙයි මල්ලි. මේක අපි හැමෝගේම අවාසනාව. මේ වගේ දෙයක් මීට කලිනුත් සිද්ධ වෙන්න ගියා කියලා මම මල්ලිට කිව්වනේ. මේ වයිසි මහත්තයා මම ටිකක් අඳුරනවා. මම එයාට කතා කරලා බලන්න. අනේ මල්ලි කොහමරි කරලා මේ දරුවෝ හොයාගන්න බලන්න. අකර නදින ගැන ටිකක් විමසිල්ලෙන් ඉන්න වෙයි. මොකද මහේල කියනවා මේකට යාගේ මොකක් හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා. අපිට සැක හිතන්න වෙන කවුරුවත් නෑ මල්ලි. පවගේ දවස්වල මේ ළමයා හැසිරිච්ච විදිහට
महिला पुत्ता ऐला में अगेन सके ही देने का साधारण नहीं। कौन तो पावगी दोस्त के ऐसे बने? ये गोलो आप इतने का पुद्म थरा की नहीं हिटे। ये उन आटे ये एक पार आटे में अभी ला, ना दिनी आप इंग वेच्चे देवालो टे सामा भी लुआ। ऐ मना इतने महिला ना दिनी के न पुलिस लेके आए नहीं? ओ, नोकिया इन्ने का क्या? नया दे आयो केला मैं करने दे वाले हिम बालागे इंड पुलांग का मकुट नहीं ने अभी बालम को आके मांगे भूमि कारे मगधनु को मैं सिद्ध हूँ ने मांग कोई की लवान नहीं मिला मेरे बायले सर पुलिस ये पुलवंतरा एक मंडे भूमिका में से होया गया नहीं। आप इत पुलवंतरा में ऊपरी में भूमिका में से होया गया। मंग कोहम दानु को मगे भूमिका ने तो गिदर हैं। मंग कोहम ने गिदर हैं। मैं वेच्चे देते मामा त्वागे किया नोनी सर। लोग के अनि पैते पैरला लहरी मां भूमिका नोना होया गने नो। कापिला ये डे मातक दे कापुर वारे के नाप मनुष्य हैं। ඒතරම් මූණ නෝට් නැහැ සර් කවුද දන්නේ ඔයගේ නොසන් ඩාල් වැඩකට ආවයි කියලා එහෙම දන්නවනම් මං ගහන ඔකගේ හොම්බ රිවර්ට් වෙන්නේ බයිල සර් කවුද මේ වැඩේ කරන්නේ නැත්තේ අපිට හරියට කිසි දෙයක් නොදැන කිසිම කෙනෙක්ව සැක් කරන්න බෑනේ ඒ තනපොම මම පොලිසියට කිව්වා නදිනී භූමිකත් එක තරන් හිටියා කියලා බයිල සර් මට ප්‍රියන්තවත් මේකට සැකයි මට හිතෙන්නේම මහලසයාගෙන් පලිගන්න ඕමනාවට ප්‍රියන්තයි නදිනි මිසු එකතු වෙලා මේ දේ කරා කියලා. එහෙම කරා නම් අනිවාර්යෙන් ඒ දෙන්නම තමයි සැක් කරන්න ඕනේ. කවුරු වුණත් උස්සල පොළවේ ගහන්න ඕනේ මේ කරපු වැඩේට. මට මගේ භූමිකාවට කරදරයක් නැතුව මට ලැබුණොත් ඒ ඇති. මම බලාපොරොත්තු වෙන ඉච්චරයි. සර්ගේ ඔය තෙතමනේ ඉඳ තමයි ඔය මිනිස්සු බයක් හැකක් නැතුව ඒ වගේ වැඩ කරන්නේ. एक अलग ऐसा प्रियंत तुनात करप वाले दिवाल टा महेश ऐड तीव्र प्रियंत रे दंडवंग में दीन्दे देन अनुभव आप ही हैं मुंह मानुष्य की लाइफ मांगी थी मैं मानुष्य वात्रे अमानुष्य दीन्दा महेश है भाई ये अमानुष्य का उदाहरण का मानुष्य का बाला परुत्तु है ना दीनी दिखें दिखटे मुआ महेश करने के बाद आशीन वाले के डिसअपॉइंट हुए प्रश्न කාන්තාව පැහැර ගැනීම සම්බන්ධව කටු උත්තරයක් ගන්න තියෙනවා කරුණාකරලා අපිත් එක්ක පොලිසියට යමු කවුද කිඩ්නැප් කරලා තියෙන්නේ ඒකට මොකටද මගේ දුවට කටු උත්තර ගන්න එන්නේ කියන්නේ ඔබලන්ට ලොකු වැරදීමක් වෙලා තියෙනවා අපි මේ පළාතේ නම්බුකාර විදියට ජීවත් වෙන වැදගත් මිනිස්සු මිස්ටර් මහෙල්ලා ගෙදර නැවතිලා හිටිය භූමිකා කියන ගර්ල් තමයි පැහැරගෙන ගිහිලා තියෙන්නේ මිස්ටර් මහෙල්ලා පොලිසියට ඇවිල්ලා දුන්න කටු උත්තරයට අනුව තමයි මිස් නදිනගෙන් අපි කටු උත්තරයක් ගන්නවා කරුණාකර අපිත් එක්ක පොලිසියට යමු. අපිත් එක්ක ජිප් එක යන්න පුළුවන්. අපි හිතුව ජිප් එක යන්න? අපි කිසිම වරදක් කරලා නැහැ. අපි වැදගත් මිනිස්සු. අපි අපේ වෙහිකල් එක එන්න. කමන්නේ මහත්තයා ලෑස්ති වෙලා එන්න. අපි එළියෙන් ඉන්න. අපි යමු. නදී. මම මොනවද මේ කරේ? ඩැඩි මම මේ මුකුත් දන්නේ නැහැ. මම ඔයාලට මුලින්ම කිව්වා. දැන් ඉතින් අපි ඔක්කොම ඉවරයිනේ බෑ කියලා බෑ අපි ඒ විදිහට කරමු අපිත් කීයක් කරි හොයාගන්න එපා කරන්න දෙයක් නැහැ හරි 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 අපි එහෙම කරමු ආ आओ अभी हम करूँ।
හොඳයි හොඳයි අපි හැමලා කතා කරමු ආ ඔව් ඔව් ඕකේ ඕකේ ප්‍රියන්ත මම කැමති මේ ප්‍රශ්නේ කතා බහ කරලා විසඳ ගන්න ඕන මම දන්නේ ඒක අපි දෙගොල්ලන්ටම ගොඩක් හොඳ වෙයි මොන ප්‍රශ්නයක්ද මට තේරෙන භාෂාවෙන් කතා කරනවද ප්‍රියන්තට තේරෙන භාෂාව ගැන මම හොඳට දන්නවා ඒකින්ද අපි සුවදව මේ ප්‍රශ්නේ කතා බහ කරලා ගොඩින් විසඳගමු මේ අනුපම මමත් ඕන දෙයකට ඔට්ටුයි නිකන් වැඩ වරද්ද ගන්න නැතුව කියන දේක් තේරෙන්න කියනවා නැත්තම් කරදර වෙන්න වෙයි හරිද ප්‍රියන්ත කරන්න දෙන දේක් මුණට ඇවිත් කරනවා පිරිමියෙක් වගේ දැන් මොනවද ඔයාලට වෙන්න ඕනේ වෙන්න ඕනේ භූමිකාව මේ සින්නදරකින් gederewano ඒක තමයි වෙන්න ඕනේ මොනෝ අයි භූමිකාව මිස්ටර් මොනෝ වෙලාද නොදන්නා වගේ රඟපාන්න එපා ප්‍රියන්ත නදිනි මිස් එක්ක එකතු වෙලා තමුන් භූමිකාව පැහැරගත්තේ භූමිකාව මිස් පැහැරගෙන ගිහින් කවද ප්‍රියන්ත කැමති නෑ වගේ මේ ප්‍රශ්නේ ගොඩින් විසඳ ගන්න අනුපම මන් නොදන්න දෙයක් ගැන මගෙන් ඇහුවම ඒක කළා කියලා පිළිගන්නද මට කියන්නේ නෑ යනවා යන්න තමුන් වගේ විෂකෝර සර්පෙක්ට අනුකම්පා කරපු අපේ මහලෙස තමයි වැරදි තමුන් තමුන්ගේ වැඩක් බලා ගන්නවා මහලගේ ෂොප් එකේ වැඩ කරනවට අමතරව මහලගේ ප්‍රයිවට් සෙක්‍රටරි වැඩෙත් කරනවද එක පිස්සෙක් නේ අපරාධයක් කරලා කාටවත් බෑ නීතියෙන් බේරලා නිදහස ඉන්න කොයි මොහොතක හරි ඇත්ත එළි වෙනවා මේකට අපේ කිසිම සම්බන්ධයක් නැහැ ඉන්ස්පෙක්ටර් මේ මං ඇහුවේ නදිනිගේ මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ තමුන් හිටිය භූමිකාව එක්ක තරහින් ඒක පිළිගන්නවද ඔව් අපිට හොඳටම පැහැදිලි මේ සිද්ධියට තමුන්ගේ සම්බන්ධයක් තියෙනවා කියන එක ඒත් ඉන්ස්පෙක්ටර් නදිනි දවසම අපිට ගෙදර හිටියේ නදිනි මිස් අදුදේ මහල සර්ලා ගෙදර ගිහින් තියෙනවා නදිනි විතරක් මේ සම්බන්ධව කතා කර ප්‍රමාණවත් නදිනි ඇත්ත කියන්න භූමිකා කොහෙද ඉන්නේ ඇත්ත කිව්වොත් මේක ගොඩින් බේර ගන්න පුළුවන් මම මෙච්චර වෙලා ඇත්ත තමයි කිව්වේ මේකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ නදිනි කියන්නෙම මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ කියලා ඔව් මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ නදීස මේ නදිනගේ කට උතර ලියා ගන්න එන්න මිස් මිස්ටර් ඩග්ලස් පොඩ්ඩක් ඉන්න මිස්ටර් ඩග්ලස් මේක බරපතල කේස් එකක් නදිනි ඇත්ත නොකිය ඉඳලා පස්සේ හැබැයි නදිනි මේකට සම්බන්ධයි කියලා ඔප්පු වුණොත් නදිනට බේරිල්ලක් නෑ ඒක හොඳට දෙන්නම් මතක තියාගන්න ඕන මේක කවුරු කරත් හොඳක් නම් වෙන්නේ නෑ අපිට මේ දුන්න ගින්දරවලට. එක දවසකුත් භූමිකා නෝනාව වෑන් එකක දාගෙන යන්න හදපු නිසා ටිකක් ඕමනාවෙන් භූමිකා නෝනාව බලා ගන්න තිබුණනේ නෝනා. කවුද දන්නේ ලතා මෙච්චර දෙයක් වෙයි කියලා? අහමල්ලි වාඩි වෙන්න. භූමිකා දුව ගැන ආරංචියක් තියෙනවද? තාම නැහැ කි. මම පොලිසියට ගියා. වයිසි මහත්තයවයි මහේලවයි දෙන්නම හම්බෙලා ආවේ. මහේල පුතා මෙච්චර වෙලා පොලිසියට වෙලා මොනවද කරන්නේ? අයියා කෙන නදිනවයි යාගේ පේරන්ට්ස් ලවයි පොලිසියට ගෙන්නලා නේ මොකද කට උත්තරයක් ගන්න කියලා. අනේ මන් දන්නේ මොනව වෙන්න යනවද කියලා. සමහර විට නදිනි මේකට සම්බන්ධ නම් පොලිසියෙන් මොකක් හරි විස්තරයක් හොයාගන්න යකේ මමත් රැවටුණානේ නදිනිගේ කතාවලට මගේ කීප වතාවක්ම භූමිකා ගැන තොරතුරු ඇහුවා නෑ දෙයකම නැති වුණත් එයාට නම් බේරිලක් නෑ භූමිකාට මොන හරි සිද්ධ වෙලා තිබුණත් අක්කේ කලබල වෙන්න එපා මොකද අපි හරියටම දන්නේ නැහනේ නදිනි මේකට සම්බන්ධද නැද්ද කියලා මහත්තයා භූමිකා නෝනා එක්ක තරහින් හිටියේ එකම එක්කෙනා නදිනි නෝනා විතරයි හරි හරි
මේක කලේ කවුද මොන හේතුවකට කළාද ඔය සියලු දේ පොලිසියෙන් හොයාගන්නේ ඈ අපේ භූමිකා දුවට මොකක් හරි අනතුරක් වුණොත් එහෙම එහෙම වෙන්නේ නැහැ මොකද භූමිකා කියලා කියන්නේ එකපාරක් මැරිලා ඉපදිච්ච ළමෙක් නේ ඈ දෛවය කියන එක ඒ තරම්ම කුරුරු වෙන්නේත් නැහැ මගේ පබ්බෝ පිච්චෙනවා වගේ මල්ලි මගේ කුසින් වදාපු දරුවෙකුට අනතුරක් සිද්ධ වුණා වගේ හැඟීමක් මට දැනෙන්නේ මට දෙරනක් කලබල වෙන්නේ නැතුව යෝසීමෙන් ඉමුකෝ අපි කොහොම හරි කරලා භූමිකාව හොයාගමුකෝ හා